හිසකෙස් ඇතුළ තිබ්බ පෝෂණය කර damage හිසකෙස් repair කරයි. Dove intense repair. පවතින පොහොර අර්බුදයේ හේතුවෙන් එළවළු පළදාව අඩුවේ ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දිවෙන පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග සීමා වීම අදත් දක්නට ලැබුණා. එට දිනේ නුවරලි කඳපොළ යන විවිධ ස්ථානවල ඉඳන් එළවළු මැනිම් කඳපොළට එවෙන්නේ පොහොර අර්බුදයේ ඉඳා ඊට වැඩි අද ගණන් වැඩි එළවළු අඩුයි මිල වැඩි මිනිසුන්ට වගා කරන්න විදියක් නැහැ මිනිසු පාරට බයිනවා පොඩ තේරුම් ගන්න ඕනේ මේවා හර්ෂයේ ගියොම මිනිසු කැරට් අලියයි ගෙනියන්නේ ඉතින් කොහොමද අපි රස්සාව කරන්නේ මේ දුක අපි විඳින්න ඕනේ අපි බෙල්ල අපි කපා ගත්තා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත අද ලැබී තිබූ එළවළු තොග සීමා වීමත් සමග එහි මිල ගණන් ඉහළ ගොස් තිබුණේ වෙළඳුන් ද දුෂ්කරතාවට පත් කරමින් ආර්ථික මධ්‍යස්ථාන දැනුත් වැහෙන මට්ටමේ තියෙන වම්බඩු කෑල්ලක් ගත්ත 10යි අන්තිමේ විකුණන්න පුළුවන් සේරම පණුව ඉතින් අපි වගේ අසරණ මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම හානි වෙලා තියෙන්නේ මේ වැටකුළු ගත්ත රුපියල් 300 ගාන පහුවෙරි 150 ගාන එළවළු ලාභද නෑ අනේ ගන්න බෑ ඇයි ගණන් 400ක් වෙනවා මේ ගොන් බටු රුපියල් 220යි අන්න බෑ તો 50ට අර යන මිනිස්සු දැන් කිලෝ 10යි 5යි අර යන අපිට කන්ද නැති වෙන ඇත්තට වෙනවා අපි දරුවන් තනාගත්තේක් නැහැ රුපියල් 400යි මෙච්චර කලවිල ගෙඩිය කොහොමද විකුණන්නේ මිනිඳුන්න ගන්න බෑ මුණ්ඩ පිස්සු එමෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ උඩරට සහ පහතරට එළවළු සිල්ලර මිල රුපියල් 400ට වඩා ඉහළ යාම හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණ පාසිරන බව වෙළඳුන් පෙන්වා දෙනවා. ඒක කොහොම 400ක් කරනවා. දැනට මොනවද අඩුවෙන්ම කන්න කියන්නේ කියලා. පංජොක්කා, වට්ටක්කයි, අලු කෙසල්, කෙහෙල් මුව. මේ අතර ගොවීන් සිය එළවළු තොග ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අද දිනේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා සඳහන් කළා. සාමාන්‍ය දවසකට 125ක් විතර එන මැනින් මාකට් එකේ අද ඉන්නේ 105ක් වගේ ප්‍රමාණයක්. නමුත් ඒකම 180ක් දක්වා අඩු වෙලා තියෙනවා. මේ විදිහටම ගියොත් එimhe අනිවාර්යෙන් මේක තවත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. කොහොමද තව මාසයක් දෙකක් යනකොට ආර්ථික මධ්‍යස්ථාන වැයෙනවද? Liver Ayush කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට